मेहमानियत गुरु के चरण रटे वागे में बटौड़े आए रटे वागे में बटौड़े आए आदरणीय सहोदर सहोदरियनी වෙනස් රැස්වීම් තියෙනවා එන්න විදියක් නැහැ වෙලාව නැහැ කියපු කොමසාරිස්වරිය අද අපි මේ ස්ථානයේ කරපු බලපෑමත් එක්ක සාකච්ඡාවට වාඩි වුණා මා කලිමුත් කියෝගේ ඔබට ලිපි ගණනාවකින් අපි මේ කරුණු දැනුම් දීලා තිබියේදී සමහර ලිපි ලැබිලා නැහැ කියලා තුමේ කිව්වා නමුත් අපි දිනව කවුණු සහිතව මේ ලිපි ඉවලා තිබෙනවා ඒ නිසා ඒක බැහැර කරන්න නැට හැකියාවක් නැහැ මීට කලින් සාකච්ඡා අවස්ථා ගණනාවක් කිල්ලුවා සාකච්ඡා දුන්නා නම් අද මෙහෙම තත්ත්වයක් මතු වෙන්නේ නැහැ ඕම වුණත් දේශපාලකයන්ගේ දඬු අඬුවට යටත් වෙලා ඒ වගේම සමිතියේ ඉන්න සේවක චුණ්ඩාවේ අතලොස්සක්ගේ බලපෑමට යටත් වෙලා මේ සමිතියේ නීත්‍යානුකූල පාලනයක් ගොඩනගන්න පිහිටුවන්න අවශ්‍ය කරන මැදිහත් වීම මාස දෙකක් තිස්සේ කලේ නැහැ. ඒ වගේම පෞද්ගලික කාලේ පුරාම මේ පොහොට්ටු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මේක ඇතුළේ කරන හොරකම් වංචා දූෂණ ගැන අපි දිගින් දිගටම කරුණු පෙන්නලා දුන්නා. ඒ කිසිවක් ගැන සිදු තීරණයක් ගත්තේ නැහැ. ඒ නිසා අද අපි ඇයට මතක් කර සිටියා ඇයට ඇතිතරම් බලය තියෙනවා නීතිපති පස්සේ යන්න දෙයක් නැහැ. ඇමතියා පස්සේ යන්න දෙයක් නැහැ. සේවක ජුන්ටාව පස්සේ යන්න දෙයක් නැහැ. අතුරු ව්‍යවස්ථාව අනුව මේ සමිතියේ මේ වැනි තත්වයකදී පවතින අධ්‍යක්ෂ මණ්ඩලයක් වාරණය වුණාට පස්සේ අතුරු ව්‍යවස්ථාවට අනුව ඇයට බලය තියෙනවා නැවත මහසභාවක් හැඳවලා తాවකාලික අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කරන්න. ඒක කරේ නැහැ ඒක නොකිරීමේ ප්‍රතිඵලය තමයි මාස දෙකක් තිස්සේ සමාජික 5000කට බාණ්ඩ ණය අපකර ණය දේපළ ණය ගන්න විදියක් නැතු වෙනවා මිලියන 5000ක් ඔවුන්ට ගෙවන්න නියමිතව තිබෙනවා ණය විදියට ඒව ගන්න විදියක් නැහැ සමිතියේ බොහෝ කටයුතු කරගන්න ගියට පස්සේ සමිතියේ පාලනය අරාජික වෙලා බිඳ වැටිලා ඒ නිසා නිකන් අරයම යා බලපෑම් කරා කියලා එහෙම අහක බලන් ඉන්නයි තියක් නැහැ ඒ නිසා අපි තුමීට කිව්වේ එතුමියගේ පුටුව රැකගන්න තවදුරටත් මේ සමිතිය අරාජික වෙන්න ඉඩ තියලා අරින්න ඉඩ දෙන්න අපිට හැකියාවක් නැහැ. ඒ නිසා විශේෂයෙන් මේ සමාජික බෞද්ධරක් නියෝජනය කරන ලංකා ගුරු සේවා සංගම විදියට අපි අද බලපෑම් කරා මේ නිලවරණය සමා වෙන්න මහසභාව නැවත කැඳවන්න ඒ අනුව ලබන 18 වෙනිදා නියම කරගෙන තියෙන පරිදි ලබන 18 මහසභාව කැඳවලා తాවකාලික අධ්‍යක්ෂ මණ්ඩලයත් පත්තරගත යුතුයි. ඒ తాවකාලික අධ්‍යක්ෂ මණ්ඩලේ ප්‍රධාන කාර්යභාරයට පත් වෙන්නේ ඡන්ද තියෙන එක, නිලවර්ණේ තියෙන එක එහෙම නොවෙනවා නම් මීට වඩා දැඩි ක්‍රියාමාර්ග වලට අවතින්න වෙන්න ලංකා ගුරු සේවා සංගමයේ ලෙස අපි පසුබට වෙන්නේ නැහැ කියන එකත් එතුමියට අවධාරණය කළාවේ කොම්පඤ්ඤ විදියේ පොලිසියේ ඕයිසී මහත්තයා ඉදිරියේදීම. ඒ නිසා අපි කියනවා අද අපි මේ අරගලේ යම් ජයග්‍රහණයක් ලැබලා තිබෙනවා. ලබන 18 මහසභාව කැඳවලා తాවකාලික අධ්‍යක්ෂ මණ්ඩලය පත් කරගෙන ඒ తాවකාලික අධ්‍යක්ෂ මණ්ඩලය හරහා ඡන්දෙකට යා යුතුයි ලක්ෂ දෙකකට වැඩි මේ සමිතිය සමාජිකයන්ට තමන් කැමති පාලනයක් ගොඩනගා ගන්න ඕන කරන ඉඩ කඩ හදන්න ඕන ඒක හදන්නේ නැත්නම් අපිට සිද්ධ වෙයි මේට වඩා ප්‍රබල ක්‍රියාමාර්ග වලට අවතින්න වෙන්න එවෙනුවෙන් අපි සූදානම් වෙමු එවෙනුවෙන් අපි පෙළ ගැහෙමු එවෙනුවෙන් අපි අධ්‍යාපන සම්පකාර සමිතිය සමාජිකයෝ සියලු දෙනාව දැනුවත් කරමු ඒ සඳහා ඔබ සියලු දෙනාට ශක්ති ධෛර්ය ප්‍රාර්ථනා කරමින් අපි අරගලයට ජය වේවා අපි අරගලයට ජය වේවා අරගලයට ජය වේවා කියමින් මම නියදිනවා බොහොම සුදුසුයි